හයි කොහොමද කොහොමද රයිට් ඉතින් අදත් අපි යනවා ෆුඩ් රිවියුස් වලට මොකද්ද ෆුඩ් ඇන්ඩ් රෙසිපීස් රිවියු ඉතින් මේක මං හොයාගන්නේ තුර්කිය තුර්කිය කියන්නේ මේ දවස්වල ජනප්‍රියම කතා කරනවා මොකද භූමිකාවක් කම්පාවක් ආපු වෙනද කොහොමුණත් තුර්කි බ්‍රෙඩ් එක ලෝකෙ පුරා හැම අස්සක් මුල්ලකම ජනප්‍රිය පාන් වර්ගයක් ඇත්තටම මේක ඕගොල්ලෝ හිතන බ්‍රෙඩ් එක නෙමෙයි මේක ෆ්ලැට් බ්‍රෙඩ් එකක් බ්‍රෙඩ් කිව්වම හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ ලංකාවේ කන පාන් වගේ දේවලුත් තියෙනවා ඊට අමතරව ෆ්ලැට් බ්‍රෙඩ් කියලා එකකුත් තියෙනවා ඉතින් ගොඩක් වෙලාවට ලෝකෙ ජනප්‍රිය වෙන්නේ ෆ්ලැට් බ්‍රෙඩ් එක ලංකාවේ ජනප්‍රිය වෙලා තියෙන්නේ අනිත් එක දැන් ලංකාවේ එකම ප්‍රශ්නේනේ දුනියට හැදුවොත් එක රොටි කියන එක හරි රොටි කියලා කියන්නත් පුළුවන් ලෝකේ බලන්න එක එක පැතිවලට යනකොට එක එක මිනිස්සු මේ රොටි වලට අර්ථකථනය දෙන විදිය. එතකොට ලංකාවේ රොටියට කියන්න බැරිද ශ්‍රී ලංකන් ෆ්ලැට් බ්‍රෙඩ් කියලා? පුළුවන්. පුළුවන් කියන්නේ නැති එකයි ප්‍රශ්නේ. So anyway අපි මෙතනින් යන්නේ තව තැනකට. ඉතින් ඕගොල්ලෝ මේ දැනුම තමයි ඔළුවට දාගන්න ඕනේ. හරි. එතකොට කවුරු මොනවා කොහේකින්ද මන්ද දැක්ක දෙයියනේ කියලා හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් ඉහුම් පිහුම් වචන සෙට් එක. හරි. කොහොමුණත් ෆ්ලැට් බ්‍රෙඩ් එක අපි අර ලංකාවේ කියනවා නම් කබලේ තමයි දාගත්තේ. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් අවශ්‍ය නම් බේක් කරන්න. බේක් කරනවා නම් සෙන්ටිග්‍රේඩ් අංශක 180ට විනාඩි 10ක් තියාගත්තා නම් හොඳටම ඇති. අපි බලමු මේ රෙසිපි එකට අවශ්‍ය දේවල් මොනවද කියලා. මේ රෙසිපි එකට අවශ්‍ය වෙන්නේ පාම් පිටි. දැන් කෙනෙකුට අහන්න පුළුවන් ටර්කිෂ් බ්‍රෙඩ් එක හදන්න බැරිද කුරක්කන් වලින් කියලා. ඔව් පුළුවන්. අපි කරේ නැහැ. කුරක්කන් වලින් දානවා නම් 100% ෆයිබර් කන්ටෙන්ට් එක දුන්නොත් ඔයගලන්ට කන්න බැරි වෙනවා. ඇයි කන්න බැරි වෙන්නේ? ඒක ටිකක් ටෆ් වැඩි නේ. තර රෆ් වැඩි. ඒ රෆ්නස් එක කීරවත් ඔබේ පැලට් එකට දෙන්න එපා. පැලට් එක කියන්නේ මේ දිව සහ කේර ග්‍රන්ථිත් එක්ක හාමනයිස් වෙන ඕගොල්ලන්ගේ කෑම රසය කියන එක හරියට ගන්න තැන. ඉතින් මේ පැලට් එකට කෑම ටික දෙනකොට දෙන්න ඕනේ ඒක හරියට කංකලු සුම්මිහිරි අර සංගීත රාවයක් වගේ කෑම වේලක් කරගන්න ඕනේ. ඉතින් ඒක අපිට පොල් සම්බලි බති වලිනුත් කරගන්න පුළුවන්. ඉතින් වැඩි වෙලා ඉන්න ඕනේ අපි රෙසිපි එක බලමු. හැබැයි මම එක දෙයක් කියනවා ඔයගොල්ලන්ට කුරක්කම් පිටි, කඩල පිටි, හාල් පිටි, එහෙම නැත්නම් මොනවද ඕනම පිටි වර්ගයක් දැන් අපි මොනවද කෙහෙල් පිටි අරෝමේ ගොඩක් ඒවා අපි ඕගලන්ට කියලා දුන්නනේ. අන්න ඒ වගේ පිටි වර්ගයක් භාවිතා කරනවා නම් මෙන්න මේක හොඳට මතක තියාගන්න. half into half පාම් පිටි half and අනිත් එක half. එව නැත්තම් 4 3 4 1 භාගේ භාගේ. ඊට වැඩිය වැඩි වුණොත් කන්න බෑ. කන්න බැරි මොකද tough. හරියට අපේ කුරක්කන් වලින් විතරක් හදන රොටිය කන්න කැමති නෑනේ කට්ටිය. කැමති නෑ වගේම තමයි. ඉතින් කොහොමුණත් මේ පුංචි ටිප් එකක් ගෙනත් දුන්නේ. but this is a very very healthy recipe in Sri Lankans ලට කියන්නේ ඔගොල්ලෝ මේ වගේවා බලන්න. අපි තුර්කි බ්‍රෙඩ් එහෙම නැත්නම් Turkish flat bread කියලාත් කියනවා. පේනවනේ කොහොමද කියලා. yeast පොඩ්ඩක් ඕන වෙනවා වැඩේට. හරිද? හරි හරි. ලේසියෙන් හදාගන්න පුළුවන් yeast හැඳයි හැඳි දෙකයි පුංචි හැඳි දෙකක් තේ හැඳි දෙකයි සීනි පොඩ්ඩක් ඒ වගේම ලුණු චුට්ටක් දාන්න. ඊට පස්සේ සාමාන්‍ය විදියට රස්නේ වතුර චුට්ටක් අරගෙන අරකට දාන්න වතුර කොච්චරද? මිලිලීටර් 165යි කිරි මිලිලීටර් 165යි දෙකම යීස්ට් තියෙන භාජනයට දාන්න ඕන. රයිට්. හරි. දාලිවල කවරම් කරා වැහුවා වහලා පැත්තකින් තිබ්බා විනාඩි 10ක් විතර. ඒ අතරේ පාම් පිටි ටික අරගෙන හොඳට හලා ගන්න ඕන. හලා ගන්න ඕන. පාම් පිටි වල හොඳට හලා ගන්නකොට ලුණු චුට්ටක් දාන්න කැමති කට්ටියට දාන්න පුළුවන්. මේක හැබැයි පට්ට හෙල්ති රෙසිපි එකක්. ඕගොල්ලෝ හෙල්ති ඩයට් එකක් බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකන්ස්ලා නම් this will be ideal. ඊට පස්සේ අර මිශ්‍රණයට යීස්ට් මිශ්‍රණය දාලා කවලම් කරනකොට ඔලිව් ඔයිල් උටා තමයි ඔලිව් ඔයිල් නෑ ලංකාවේ. එහෙනම් නිකන් ඔයිල් එහෙමත් නැත්නම් බටර් චුට්ටක් ටීස්පූන් එකක් දාලා හොඳට අනන්න ඕනේ. අපි කියලා දීලා තියෙනවා ඩෝ එක අනන රහස. හහා හොඳට අනන්න ඕනේ අතේ හැලෙන්නේ නැති වෙන ගානට. රයිට්. ඊට පස්සේ ඒකත් වහලා චුට්ටක් වෙලා තියන්න පැය භාගයක් පැයක් විතර තියන්න. අවුලක් නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙනෙයි ලස්සනට යීස්ට් එකත් එක්ක අපි පිලාවිලා තියෙනවා. ඊට පස්සේ පාම් පිටි ටිකක් යටට දාලා සෙට් එක. ඊට පස්සේ මේ මෝලි අනා ගන්න ඕනේ ලස්සනට. මේක ඇවිල්ලා පට්ට ෆන් සීන් එකක්. ඊට පස්සේ Tamanට ඕන විදියට කෑලි වලට කපා ගන්න පුළුවන් පාම් පිටි. හොඳට මතක තියාගන්න අපි ග්‍රෑම් 500ක් තමයි ගන්නෙ වැඩසටහනට. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ විදියට බෝල කරලා මතක තියාගන්න ඕනේ. රෙද්දකින් වහන්න ඕනේ, තෙත රෙදි කෑල්ලකින් වහන්න ඕනේ. මොකද දන්නවද අර තෙත්තමනේ තියෙන්න ඕනේ ඇතුලේ. ඊට පස්සේ ඔයගලන්ට අරගෙන පුළුවන් ලස්සනට මේ විදියට රෝලින් පින් එකකින් රෝල් අවුට් කරන්න. හැබැයි
අර රොටියට වගේ පරාටයකට වගේ හීනියට ගන්න එපා. චුට්ටක් මහතට ඝනකමට ගන්න. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක අවන් එකේ දාන්නත් පුළුවන්. එහෙම නැත්තම් කබලේ පුළුවන්. කබලේ කබලේ දාලා ඒ පැත්ත දාලා මේ පැත්ත දාලා විනාඩි දෙකක් එක පැත්තක් වගේ තිබ්බනම් හොඳට කුක්ලයි. බැරිද? පුළුවන්ද? වැඩි කතා ඕනේ නැහැ. පුළුවන්. බැරි නම් අතාරලා දාන්න වඩගින්නේ බූ. එච්චරයි. හරි ලේසි. හරිද? බනින කට්ටියට බනින්නත් පුළුවන්. ලෝකේ තියෙන හැම රෙසිපි එකක්ම මේ විදියට ලංකාවේ අයට සරල සිංහලෙන්. හරිද? එච්චරයි. බනින අයටත් පුළුවන් හදාගෙන කාලා මට ටිකක් බනින්න.